අද අපි කතා කරන්න යන මාතෘකාව ගොඩාක් අය අහපුවම පොඩි අකමැත්තකුත් දක්වන්න පුළුවන් මේක ගැන දැනගන්න. මොකද බොහෝ අය හරි අකමැති තමන්ට කේන්ති යනවා කියලා පිළිගන්න. අද අපි කතා කරන්න යන්නේ කේන්තිය ගැන. කේන්තිය ඇති වෙන්නේ කොහොමද? කේන්තිය පාලනය කරන්නේ කොහොමද? මේ වගේ විවිධ කාරණා පිළිබඳව අද අපිට කතා කරන්න පුළුවන්. මේ මාතෘකාවට ප්‍රවිෂ්ඨ වෙන්න මා ඔබට පුංචි සිද්ධියක් මතක් කරන්න. ගොඩක් වෙලාවට අපි හිතනවා කේන්ති යන්නේ මිනිස්යන්ට විතරයි කියලා. මේ සුභහ ධර්මයේ පවතින හැම දෙයකටම කේන්ති යනවා කිව්වොත් ඔබ පුදුම වෙයි. මොකද සාමාන්‍ය ක්‍රමය පවතින தත්ත්වය වෙනස් වෙන හැම තැනකදීම හැම කෙනෙක්ම ඒ ක්‍රමය සමතුලිත කරගන්න වෙනස් වෙනවා. මිනිස්සෙකුට කේන්ති යන්නේ ඔබ දන්නවනේ. සුභ ධර්මයට කේන්ති යන අවස්ථාව ඔබ දැකලා තියෙනවද? දැන් ඔබට පහසුම මාතෘකාව තමයි මතක් කරන්න සුනාමි ආපු වෙලාව. බොහෝ අය කිව්වා සුභ ධර්මයේ කැළඹිලා සුභ ධර්මයට කේන්ති ගිහිල්ලා. ඇත්තටම මෙවැනි විපර්යාස සුභ ධර්මයේ සිද්ධ කරන්නේ ඇයි? සමහර වෙලාවට සුභ ධර්මයට පවතින්න අපි ඉඩ නොදෙනකොට සුභ ධර්මයේ පැවැත්ම හදාගන්න, එහෙම නැත්නම් අසමුලිතතාවය සමතුලිත කරන්න සුභ ධර්මයේ යම් යම් දේවල් කරනවා. ඒවා සුභ ධර්මයට කේන්තියෑමක් කියලා විස්තර කළත් මම ඒකේ දෝෂයක් දකින්නේ නැහැ. සතාසිව්පාවට පවා කේන්තිය. ඔවුන්ගේ භාෂාව තුළ, ඔවුන්ගේ වර්ගයා තුළ, ඔවුන්ගේ හැසිරීම තුළ ඔවුනුත් කේන්තිය පිට කරනවා, පාලනය කරනවා. මිනිසයත් කේන්තිය ඇති වෙනවා, කේන්තිය පිට කරනවා, කේන්තිය පාලනය කරගන්නවා. මේක මුළු ජීවිත කාලය පුරාම සිද්ධ වෙනවා. පුංචි දරුවන්ටත් කේන්ති යනවා, වැඩිහිටියන්ටත් කේන්තිය. එහෙම බලනකොට මේ මනුෂ්‍ය සංසාරේ සැරිසරන සෑම සත්ත්වෙක්ම සුභ ධර්මයක් ඇතුළුව තමන්ගේ පැවැත්ම වෙනුවෙන් සටන් කරනවා. මා ඔබට ඇත්තටම පෙන්වුවේ කේන්තිය නරක පැත්තක් නෙමෙයි. කේන්තිය අතිශයින්ම ස්වභාවිකයි. ඒයි මං එහෙම කියන්නේ. ඕනම කෙනෙක් තමන්ගේ පැවැත්ම අවහිර වෙනකොට, අසතුටු දෙයක් සිද්ධ වෙනකොට ඒක සතුටු වෙන තැනට හසුරව ගන්න අපේ තියෙන හැඟීම් අපි වෙනස් කරගන්න. ඉතින් මේ කාරණාව දිහා අපි බලන්න ඕනේ බොහොම ධනාත්මකව. එහෙම නැත්නම් කේන්තියාම අපි විනාත්මකව බැලුවොත් අපි මේ මාතෘකාවේ කතා කරන්නේ අපිට ඉගෙන ගන්න පුළුවන් දේවල් නෙමෙයි. එම නිසා මතු දවසකදී මේක පිළිබඳව තවත් දීර්ඝව කතා කරමු.